අද දවසේදී channel C film hall කණ්ඩායම මාලිගාවත්තේ රූපී සිනමා ශාලාවට ඇවිල්ලා තියෙන මේ ශෙලීනා චිත්‍රපටිය ගැන කතා බහ කරන්න. සිංහල සිනමාවට එකතු වෙන තවත් අලුත් චිත්‍රපටයක් ශෙලීනා. ඉතින් චිත්‍රපටියේ රංගන දායකත්වය ලබා දුන් අය වගේම තමයි නරඹන්නන් එක්කත් අපි කතා බහ කරනවා. මොකද අපිට මේ comments අනිවාර්යෙන් අවශ්‍ය නිසා කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. මට තේරෙන්නේ කොහොම හඳුන්වන්නද කියලා කවදාවත් වයසට යන්නේ නැහැ. එදා ඉඳන් දැකපු දවස් ඉඳන් ඒ වගේම තමයි කැලුම් විජේසූරිය. බොහොම ස්තුතියි නංගී මං හිතන්නේ දීපු කම්ප්ලිමන්ට් එකට බොහොම ස්තුතියි. කැලුම්මයි මොකද හිතන්නේ ෆිල්ම් එක ගැන? මොකද අනේවට වෙලා තියෙන්නේ මං ගන්න ගන්න හැම වෙලේම ආගේ ෆෝන් එක එන්ගේජ් නේ. ඔයා මේ මොනවා කියනවද මං දන්නේ. මම මේ බයික් එකක් ගන්න try කරනවා. අනේ නිකන් බොරු කියන්න එපා නෝස් කෝල් එකකින් කොහොමද බයික් එකක් ගන්නෙ? ඔයා මොන්න කෝල් එකක් කරන් බලන්න කුසිතුනා 11ට. ස්පීකර් දාලාම බලමුකෝ. බලන්න. දෙනමයි වාස්තනාවයි තරගාවලිය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙම තරගාවලියට සහභාගී වී ඔබට දැනුම සමග වටිනා Honda Grazia 125 මෝටර්සයිකලයක් දිනාගත හැකි අතර ඊට අමතරව ඔයත් මං ගැන සැක කරගෙන ඉන්නේ නැතුව 23:11ට කෝල් එකක් අරන් බයික් එක දිනා ගන්න සපෝට් එකක් දෙන්න. මෙහෙමයි දැන් අපිට තරඟ කරන්න වෙලා තියෙන්නේ අද වෙනකොට සිංහල සිනමාවට හින්දි සිනමාව දමිළ සිනමාව ඒ වගේම හොලිවුඩ් සිනමාවත් එක්ක මොකද මිනිස්සු දැන් මේ චිත්‍රපටි බලන්න පෙළඹිලා ඉන්නවා අන්තර්ජාලය ඔස්සේ එහෙමත් නැත්නම් Netflix හරහා නැත්නම් YouTube හරහා මේ ඕනම චිත්‍රපටියක් දැන් අපේ ගෙදර ඉඳන් බලන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවක රිදී තිරයට අපේ ෆිල්ම් හෝල් එකකට මිනිස්සු ගෙන්න ගන්න ස්වතන්ත්‍ර නිර්මාණ අවශ්‍ය වෙනවා. මොකද කොපි කළා හරි අමාරු. මොකද කොපි කරන්න පුළුවන් හැබැයි සම කරන්න බෑනේ. ඉතින් කොපි කළා ගොඩක් වෙලාවට මිනිස්සු අමාරු වෙනවා. කොපි කළා සාර්ථක වෙච්ච නිර්මාණ තියෙනවා නම් ඉතාලම අතලොස්සයි. ඉතින් ඒ වගේ වෙලාවක මේ පූජිතය චන්දනයි ගත්ත මේ උත්සාහය නැවුම් උත්සාහය බොහොම අගය කරන්න ඕන. ඕනම නිර්මාණයක අඩුපාඩු තියෙනවා. නමුත් අපි හොඳ පැත්තයි දකින්න ඕන. ඒ හොඳ පැත්ත දකිනකොට මං හැබැයිම සතුරු වෙන දෙයක් තමයි මේ චිත්‍රපටියේ තියෙන කුතුහලය රඳවාගෙන අවසානය දක්වා එක දිගට ගලාගෙන යන ආකාරයට චිත්‍රපටිය ගෙන ඒ තිර රචනය සමත් වෙලා තියෙනවා. ඒකම රංගනේ පැත්තෙන් ගත්තොත් දැන් දිනෙත් ලංකාවේ ඉන්න දක්ෂම චරිතාංගනලුවෙක් ඒ වගේම අනුජ් බොහොම ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගේ ආදරය දිනාගත්ත යෝන් සීන කුමාරයෙක්. ඉතින් මේ දෙන්නගේ රංගනය ගැන මම කතා කරන්නේ මොකද මේ දෙන්න කලින් රඟපාලා තියෙනවා. හැබැයි මේ චිත්‍රපටියට තියෙන ලොකුම ආලෝකය තමයි ප්‍රධාන නිලියක් සිංහල සිනමාවට හඳුන්වා දෙනවා. මේ ප්‍රධාන නිලිය කියලා කියනකොට මේ නිලි තාරකාවක් ගැන කතා කරනකොට ඇත්තටම ඒකට ආවෙනිකු ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ප්‍රේක්ෂකින්ගේ හිත ඇදබැඳ ගන්න ගතිය ප්‍රේක්ෂකින් දැක්කහම මේ නිලියක් කියලා කියන බලාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ නිලියක් කියන ගතිය මේ චිත්‍රපටියේ ප්‍රධාන නිලියට තියෙනවා. අය නිලුක්ෂ අමන්දා සිල්වා. ඉතින් මම හිතන්නේ අමන්දට මේ ප්‍රථම සිනමා රංගනයේ වුණත් ඇයට ඇගේ සීයා බොහොම දක්ෂතම සිනමා රංගන ශිල්පියෙක් පියදාස් විජේකෝන් මහත්තයා වගේම මාමා රංගනයේ එකතු වෙනවා ප්‍රියන්ත විජේකෝන්. ඉතින් මේ ආభాෂය ලැබිලා තියෙන්න ඕන අනිවාර්යෙන්ම ඇයට. ඉතින් ඇය බොහොම සැහැල්ලුවෙන් රඟපානවා. වත් චිත්‍රපටිය බැලුවානේ. ඉතාම සැහැල්ලුවෙන් බොහොම ආයාසයකින් තොරව කවදා හරි සිංහල සිනමාවට මේ නිලියකින් වැඩක් ගත්තොත් හොඳ කලක් යාවි. ඉතින් පූජිතටයි චන්දනටයි හදවතින්ම සුබ පතනවා. තවත් තවත් මේ වගේ නැවුම් නිර්මාණ ප්‍රේක්ෂකින්ට තිළන කරන්න. ඒ වගේම ප්‍රේක්ෂකින්ටත් පණිවිඩයක් තියෙනවා කියන්න. ඔබ සිනමා ශාලාවලට ඇවිල්ලා මේ සිංහල චිත්‍රපටි අපි මේ චිත්‍රපට අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු ඉදිරිපත් කරන මේ සිංහල චිත්‍රපටි නරඹන්න. මොකද ඕගොල්ලෝ නැරඹුවේ නැත්තම් අපේ සිංහල සිනමා කර්මාන්තයට කවදාවත් ජාත්‍යන්තරයක තරම් කරනවා විතරක් නෙමෙයි අපේ රටේ නළු නිලියන්ට වෘත්තියක් විදිහට පවත්වාගෙන යන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් හින්දා මේ චිත්‍රපටි නරඹන්න සුභ පැතුම්. අනිවාර්යයෙන්ම චිත්‍රපටිය නරඹන්න ළඟදිම දවසක ඔබට ඔබේ ළඟම සිනමා ශාලාවේදී මේ ශෙලීනා චිත්‍රපටිය නරඹන්න පුළුවන්. මොකද හැමෝගෙම මේ මුළු ක්‍රූ එකටම ඔබ යම්කිසි ධෛර්යවත් කරනවා නම් මුළු ක්‍රූ එකම අනිවාර්යයෙන්ම චිත්‍රපටිය නරඹන හොඳ කමෙන්ට් එකක් දෙන්න. බොහොම ස්තුතියි නංග. බොහොම ස්තුතියි කැලුමයි. බොස්ලා හැමෝම බයික් එකට කියන්නේ දනුමුණර කියලානේ. මොකද ඉගිලිලානේ යන්නේ. ඉතින් ඔයාලත් කැමති නම් මේ හොන්ඩා බයික් එකේ ඉගිලිලා යන්න දැන්ම 23:11ට කෝල් එකක් ගන්න.